What's up guys? අද මම ලංකාවේ පළවෙනි වතාවට පිරේබ කැට්ෆිෂ් කියන YouTube වීඩියෝ එකක් ගෙනාවා. මම කියන්න ඕනේ මේ වගේ වීඩියෝස් මම ගොඩක් ගේනවා. ඒ කියන්නේ ලංකාවේ කවුරුත් සිංහලෙන් කරලා නැති වීඩියෝස්. ඒකේ වගේ ගොඩක් මාළුන මාදත් සර්ච් කරලා බලද්දී ඒක මාළුවෙක් හම්බුනා. මටත් පුදුමයි ඒ වගේ මාළුවෙක් ඉන්නවා කියලා. තව කියන්න ඕනේ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන් subscribe කරන්න. මොකද ලංකාවේ දැනට ගොඩක් පොඩි අය YouTube channel පටන් ගන්න තියෙන. ඒගොල්ලෝ ගොඩක් fake information තමයි දෙන්නේ. මොකද ඒගොල්ලන්ගේ subscribers ලා ප්‍රමාණය වැඩි කරගන්න. ඒත් කියන්න ඕනේ මම නම් එහෙම කරන්නේ නැහැ. හරි එහෙනම් අපි අද video එකට යමු. පිරේබ කැට්ෆිෂ් වල ලෝකලි හඳුන්වන්නේ ලව් කැට්ෆිෂ් කියලා. ඒ වගේම මෙයාව අයිති වෙන්නේ ගලායිට් කැට්ෆිෂ් කියන ඒ කුලයට තමයි මෙයාව අයිති වෙන්නේ. මෙයාගේ සයිස් එකේම කිව්වොත් මෙයා සාමාන්‍යයෙන් 3.6 මීටර්ස් වගේ ලොකු වෙනවා. ඒ කියන්නේ අඩි 12ක් විතර. ඒ වගේම කිලෝ 200ක් පමණ බරින් යුක්ත වෙනවා. ඒ වගේම ඒ කියන්නේ පවුන් 440ක් විතර. මේගොල්ලන්ගේ නිජබිම කිව්වොත් ඔයගොල්ලෝ හැමෝම දන්නවා මේ පිරේබ කැට්ෆිෂ් ගැන දන්න කට්ටිය දන්නවා මේ ඇමසෝන් බ්‍රසීල් වල ඉන්නේ. ඒ කියන්නේ ඇමසෝන් සහ ඔරිනෝකෝ කියන ඒ බේසින්ස් වල තමයි ඉන්නේ. ඔව් ට්‍රොපිකල් ෆ්‍රෙෂ් වෝටර් ඒ සවුත් ඇමරිකා වල ඒ වගේ රිවර්ස් වල තමයි ඉන්නේ. මේගොල්ලන්ව හොඳටම හඳුනා ගන්න පුළුවන් මේගොල්ලන්ගේ ලාර්ජ් ඩෝසර් ෆින් එකක් තියෙනවා. ඒගොල්ලෝ ඒ ලාර්ජ් ඩෝසර් ෆින් එක නිසා මේගොල්ලන්ට රිවර් ෂාක්ස් කියලා මේගොල්ලන්ව හඳුන්වනවා. ඇත්තටම මෙයා ෂාක් කෙනෙක්ගේ තමයි මේ වෙනසක තියෙන්නේ. මෙයාගේ ඔළුව පොඩ්ඩක් නිකන් ෆ්ලැට් වගේ අර නිකන් ඒ වගේ තමයි පොඩ කටිත් අර එහෙම දත් නෑ පොඩ නිකන් පොඩි ඉන්දිකටු තුඩවල් වගේ ඒ වගේ පොඩි පොඩි දත් තමයි තියෙන්නේ. සාමාන්‍ය කැට්ෆිෂ්ට එහෙම තමයි තියෙන්නේ. තව මෙයාව හඳුන ගන්න පුළුවන් ප්‍රධානම ක්‍රමයක් තමයි මෙයාගේ බබල්ස් දෙකක් තියනවා දෙපැත්තෙන්. ඔගොල්ලෝ දන්න බබල්ස් හැම කැට්ෆිෂ් කෙනෙක්ටම ඔය නිකන් හටේ තියෙන නිකන් රවුල වගේ ඒක ඒකට කියන බබල්ස් කියලා. ඒ බබල් දෙකක් යනවා මෙයාගේ දෙපැත්තෙන් පිටිපස්සෙන් ඔය රෝසල් ෆින් එකක් පව කරගෙන මේක යනවා ගොඩක් දිගයි. ඒක රෝසල් ෆින් එක මේ බබල් දෙක මේ සාමාන්‍යයෙන් තව පිරේබ කැට්ෆිෂ්ටත් එක්ක මේගොල්ලන් දාන එක පොඩ්ඩක් භයානකයි. මොකද ඔය බබල්ස් දෙක සමරක් කරලා පැටලෙනවා ගොඩක් කැට්ෆිෂ්ට ගොඩක් ඔය නිකම් ඇල්බයිනෝ වගේ ගොඩක් රෙයා මාළුන් රෙයා පිරේබල කැට්ෆිෂ් ලාගේ ගොඩක් බබල් එළිය වැඩි තර ගොඩක් පැටලෙන ගතිය වැඩි. ඉතින් ඒ වගේ තමයි ඔය එයාගේ ඇක්වේරියම් එකෙත් ගොඩක් ඔය ගොඩක් ඔය ඩිප් ෆුඩ් වගේ ඒ වගේ දේවල් නොදා ඉන්න තරමට හොඳයි. මෙයාට ගොඩක් ඉඩ දෙන එක තමයි හොඳ. සාමාන්‍යයෙන් මෙයාගේ මොකක් ඇක්වේරියම් එක ලොකු හදා ගන්න ඕනේ මොකද මෙයාගේ සයිස් එකත් එක්ක බලද්දි මේ මෙයාව හදද්දී අනිවාර්යයෙන් ඔක්සිජන් හොඳට ඔක්සිජනේටඩ් විත් වෝටර් තමයි මෙයාට දාන්න ඕනේ. කියන්නේ හයි කැපැසිටි ෆිල්ටර්ස් වගේ ඒවා තමයි මෙයාට හොඳට ඒ වගේ දේවල් ඕනේ. මෙයාගේ ශරීරයේ විශාලත්වය නිසාම මෙයාගේ ටැංක් මීටරලත් උගලන් එයාගේ සයිස් එකටම ඉන්නවා. ඒ කියන්නේ උදාහරණයක් ලෙස ඇරපයිමලා වගේ ඒ වගේ තව කැට්ෆිෂ්ට විශේෂ ඒ වගේ තමයි මෙයාට එක්ක යන්න ඕනේ. මොකද මෙයා මිනිස්සුත්මත් ගිල්ලලා තියෙනවා. මම ඔයගොල්ලන්ට ෆොටෝස් දාන්න මාත් විගෝ මොන්ස්ටර් ඔයගොල්ලෝ දන්නවා එයාගේ මේ එයා බයොලොජි කෙනෙක්. එයා ෆ්‍රෙෂ් වෝටර් බයොලොජි කෙනෙක්. එයා ඔය වගේ මාන්දරම් පොලිලා ඉන්නවා අල්ලනවා. ඒකේ තමයි දැක්කේ එයා ගොඩක් ඒ වගේ. ඒක නිසා එයාගේ සාමාන්‍ය මසුන් වගේ ගොඩක් මාළු ඒගොල්ලන්ගේ ඇඟේ සයිස් එකත් වඩා ඒගොල්ලෝ වෙනත් මසුන් ආහාරයට ගන්නවා. ඉතින් ඒ වගේ නිසා මේ මෙයාට වඩා විශාලුනත් කමන්නේ එයාගේ විශාලත්වයට වගේ. ඒ කියන්නේ අර වයින් වල වගේ එහෙම එයාට ගන්න යන්නේ නැහැ ගොඩක් වෙලාවට. තව කියන්න ඕනේ මෙයාගේ මේ ඇක්වේරියම් එකේ මෙයාට වැඩිපුර එළියක් දෙන්න නොදී ඉන්න තරම නොදයි. කියන්නේ හැම කැට්ෆිෂ් කෙනෙක්ම ඔබ දන්නවා රෑට කලුවර ඉන්න තමයි කැමති. මොකද ඒගොල්ලෝ ඇක්ටිව් වෙන්නේ ඒ කාල ඒ විලාට. ඒක නිසා ලොකු එළියක් නොදී ඉන්න තරමට තමයි මෙයා හොඳින් ඉන්නේ. තව දෙයක් තමයි මෙයා ඉන්නේ සාමාන්‍ය ෆාස්ට් මූවිං වෝටර්ද. ඒ කියන්නේ ගොඩක් දුරට නිකන් ගංගාවල් දෙකක් එකතු වෙන තැනක එන්නේ ඒ වගේ තැනවල තමයි මේගොල්ලෝ ගොඩක් ඉන්නේ. අනිත් එක තමයි මේගොල්ලෝ ගොඩක් ස්ත්‍රීසරණ මාළු ගොඩක් දුර ගමන් කරන ඔය බ්‍රීඩින් සීසන් එකට එන්න. ඒ වගේ නිසා ගොඩක් දුරට මෙයා සමාන වෙන ඩිරාඩෝ කැට්ෆිෂ් වලට. ඔයගොල්ලෝ දැන් නැතුව ඇති ගොඩක් ප්‍රමාණ ප්‍රෙඩටරින්ස් ඒගොල්ලන්ගේ වෙබ් එකට ඒ පේජ් එකට ගිහලා තමයි මේ මම දැනගත්තේ කැට්ෆිෂ් ගැන. මම ඒගොල්ලෝ ඒ කැට්ෆිෂ් කෙනා වීඩියෝ එක අනිවාර්යෙන් දෙන්නම්. ඒ කැට්ෆිෂ් ගොඩක් දුර
සංචරණය කරනවා ඒ වගේ මල්ලි තමයි මෙයා ඉතින් මෙයාගේ ටැංක් එක ගොඩක් ලොකු වෙන තරම් හොඳයි ගොඩක් ටැංක් වල නේ පොම්බයක් වගේ තියෙන තරම් හොඳයි ගොඩක් ලංකාවේ ඉන්නවා මේ ලංකාවේ කෙනෙක් ගාව මම දැන දැක්ක ගිරුචාන් එකේ පොල් ගන්න ඇදී ආජිය කෙනෙක් ගාව හැබැයි මට ප්‍රශ්නයක් තියෙනේ පිරේබ කැට්ෆිෂ් ගා දැක්කට පස්සේ මම දැන් තේරෙන්නේ ආ පිරේබ වගේ නෙමෙයි ඇත්තටම පිරේබ කැට්ෆිෂ් ලගේ පිරේබ වගේ යන කැට්ෆිෂ් කෙනෙක් ඉන්නේ අර කියන්නේ සල්ටන් කැට්ෆිෂ් කියලා එයා යාවත ආයතන ෆෝල්ස් පිරේබ කියලා ඒ කියන්නේ ආ පිරේබ වගේම වුණාට එයා පිරේබ නෙමෙයි ශරීර විශාලත එයා ගැවුවන් අඩි අඟල් 28ක් 30ක් අතර ප්‍රමාණය තමයි ඒක ලොකු වෙන්නේ හැබැයි යා පොඩ රයා කියලා කියන හැබැයි ප්‍රවටින් දෙපම් ඒ මාළුවගේ ෆොටෝස් දාන්න මොකද ඒ මාළුවා කියලා මම හිතන්නේ අයියගාව තියා තමයි ඉන්නේ ගොඩක් පිරේබ කැට්ෆිෂ් ඇති කරන්නේ නැහැ ගොඩක් අය මොකද එයාගේ ටැංක් සයිස් එක නිසා ඔයාලා ලොකු ප්‍රමාණයේ ඇක්වේරියම් එකක් තියෙන්න ඕනේ මොකද එයාට ඉන්න එයාගේ පහසුව සඳහා පිරේබ ටූ පිරේබ කැට්ෆිෂ් කේ මිල ගණන් ගැන කතා කරොත් අඟල් 8ත් 10ත් අතර මාළුවෙක් යනවා ඩොලර් 499කට ඒ වගේ කියන්නේ ඩොලර් 500කට විතර අඟල් 15ත් 18ත් විතර මාළුවෙක් යනවා ඩොලර් 999 කියන්නේ ඩොලර් 1000ක් විතර ඒ කියන්නේ මෙයා ටිකක් ගණන් මාළුවෙක් අරපයිමලටත් වඩා ගණන් මොකද මෙයා පොඩ රෙයා පොඩ ඒ වගේ මාළු තමයි මම කලින් කිව්වා සෝල්ටන් කැට්ෆිෂ් කියන එයාගේ සයි මේ එයාගේ ප්‍රයිස් එක කියන්නේ සාමාන්‍ය ඩොලර් 161ක් වගේ තමයි මේ සයිසින් ගොඩක් පොඩි මාළුවෙක් අඟල් 3-4 වගේ මාළු. ඒවා අනිවාර්යෙන් මම ඔයගලන්ට සෝල්ටන් කැට්ෆිෂ් ගැන වීඩියෝ එකක් ගේන්නම්. හැබැයි ඒක ටික කාලයක් යයි. මොකද එයාගේ ইনফরমේෂන් ටික හොයා ගන්න අමාරුයි. ඇක්වේරියම් වලදී සාමාන්‍යයෙන් මෙයාගේ ආහාර විදියට දෙන්නේ පණ නැති මාළු. ඒ කියන්නේ ඉස්සෝ දැල්ලෝ බෙල්ලෝ වගේ තමයි සාමාන්‍යයෙන් මෙයා වයිල්ඩ් එකේ නම් ආහාර විදියට ගන්න ගොඩක් පොදුම කැට්ෆිෂ්ලා සාමාන්‍ය ඔක්කොම බොටම් ෆීඩර්ස් ලයික් පතුල ඉන්න මාළුම තමයි මේ ආහාරයට ගන්න. ඉතින් යාළුවනේ අද මම මේ ইনফরমේෂන් ටික තමයි ගෙනාවේ. ඔයගලන්ට මම තවත් කැට්ෆිෂ්ලාගේ රෙයා මාළුන්ගේ ගොඩක් වීඩියෝස් දානවා. ඉතින් කියන්න තියෙන්නේ subscribe කරලා තියාගන්න කියලා. මොකද මම අද මුණක් ගන්න පුළුවන් තව කැට්ෆිෂ්ලා දෙතුන් දෙනෙක්ගේ කියන්නේ ගොඩක් ඩිරාලු කැට්ෆිෂ්ගේ ඉන්දියන් ටයිගර් ෂවල් නෝ කැට්ෆිෂ්ගේ ඒ වගේ ගොඩක් ඒ වගේ මාළුන්ගේ තමයි කවුරුත් ලංකාවේ කරලා නැති වීඩියෝස් තමයි මම ගොඩක් ඔයාලට ගේන්නේ. ඒ නිසා අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. හරි එනවා. ඔයගලන්ට හැමෝටම සුබ දවසක්.